සුබදෑසනක් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා එළිදැක්වීමේ නිල උත්සවය මේ වන විට බතරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වෙනවා. අප සූදානම් ඒ සමග සජීව ලෙස එක්වන්නට. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මෙවර 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු මාතෘකාවක් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියන දේ පිළිබඳව. අප දැන් සූදානම් එම සජීව නිල උත්සවය සමග සම්බන්ධ වෙන්නට. එය කිසිවෙකුට කිසිම ගමනකින් හරවන්නට බැහැ. එය නිරන්තරයෙන් ගලන ගඟක්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදනම් කරන අපේක්ෂකත්වය 2024 අනිවාර්යෙන් රටේ ජනාධිපතිවරය බවට පත්වනවාට කිසිදු අනුමානයක් නැහැ. ඒ සඳහා පෙළ ගැහුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ සිව්දිග සිටින මොහොතක සිංහල දෙමළ මුස්ලිම් බැලේ බර්ග සියලු දෙනාගේ ආදරණීය දේශපාලන පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ආදරයෙන් වැළඳ ගන්නයන් කිසිවක් නිසා නෙවෙයි. අභියෝග ජය ගන්නට සමත් එකම දේශපාලන කඳවුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණයි. එය කිසිවෙකුටත් දෙවනි කළ නොහැකි. අද මේ මොහොත වන විට නෙළුම් මාවතේ අපේ පක්ෂ කාර්යාලයේ දහස් සංඛ්‍යාත ජනතාවක් සපත කරන්නේ සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපතිවරණයට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමු මාතෘකාවක් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර අපේක්ෂකයා කවුද කියන දේ පිළිබඳව. විශේෂයෙන්ම දැන් මේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තුළ විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වුණා. විශේෂයෙන්ම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්ුණා. ඒ වගේම කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පසුගිය කාල සීමාව පුරාවට සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්ුණා. මෙවර අපේක්ෂකයා කවුද කියන දේ පිළිබඳව තෝරාපත් කර ගැනීම වෙනුවෙන් එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට තීරණය කර තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් රැසක් ඒ අතර වුණා. විශේෂයෙන්ම ප්‍රසන්න රණතුංග මහතා, ඒ වගේම රෝහිත අබේගුණවර්ධන මහතා, වත්මන් කණිජතිල අමාත්‍ය කංචන විජේසේකර මහතා, මොවුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව යාමට තීරණය කර තිබූ පසුබිමක තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් පිරිසක් තිරණය කර තිබුණේ. පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන බවට. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වත්මන් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තම පක්ෂයෙන් අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙන බවට. එහිදී බොහෝ දෙනෙකු සඳහන් කර සිටියා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වන බවට. විශේෂයෙන්ම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඔවුන් ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කර තිබෙන බවට. කෙසේ වුවත් ඒ රාත්‍රියේදී අනාවරණ වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බවට ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතාට තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් කර තිබුණා. ඒ අනුව අද දවසේදී ඔවුන් ප්‍රකාශ කර සිටින බවට තොරතුරු වාර්තා වුණා. තමන්ගේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියන දේ පිළිබඳව එහිදී අද පෙරවරුවේ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එවන් පසුබිමක තමයි පක්ෂ මූලස්ථානයේ මේ වන විට නිල උත්සවය පැවැත්වෙන්නේ තමන්ගේ මෙවර 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීම එළිදැක්වීමේ කටයුත්ත සිදුවන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දැන් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා පසුගිය ජූලි 26 වෙනිදා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. අප යළිත් සූදානමින් සිටින්නේ
බතරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමේ නිල උත්සවය සමගින් නීතිඥාධිපති අපේක්ෂකත්වයෙන් නිල වශයෙන් නිවේදනය කිරීමට අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ අවසර සර්වාගමික පූජක උතුමන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම අපේ පක්ෂයේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ සමස්ත දේශපාලන නායකත්වයෙන් අවසරයි ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන්ම අවසර මම මෙලෙස ඔබ හමුවේ පෙනී සිටින්නේ 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහායි අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමේදී මූලික කරුණු කීපයක් දැඩිව සැලකිල්ලට ගත් බව සිහිපත් කළ යුතුයි. එම සැලකිලිමත්භාවයේ ප්‍රමුඛ අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජය ගැනීම සහ ජයග්‍රහණයෙන් පසුව මාතෘභූමියේත් පොදු මහජනතාවගේත් සමස්ත ශ්‍රී ලාංකේය සමාජ පද්ධතියේත් යහපත සහ දියුණුවයි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමේදී දැඩිව අප විසින් අවධානයට ගත් කරුණු මේ අවස්ථාවේදී මා රට හමුවේ තබන්න කැමැතියි. 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමේ නිල උත්සවය මේ වන විට බතරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන අප සෝදානම් ඒ සමග ජලිත් සජීව ලෙස එක්වන්නට. මොහොතේදී විජයග්‍රහණ ජනාධිපතිවරයා හැටියට විජයග්‍රහණ අත්පත් කරගන්න ජනාධිපතිවරයා හැටියට නාම මට ආරාධනා බාර දීමේ කටයුත්ත දැන් සිදු වෙනවා. එය තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම අපි අද රට ඉල්ලන්නේ තරුණ කෙල්ලුවේ බෞද්ධ තරුණ නායකත්වයද රාජපක්ෂ රට ඉල්ලුවේ බුද්ධ දේශපාලන අවබෝධයක් තිබෙන කලපුරුදු අපේක්ෂකයෙක් කවුද නාමල් රාජපක්ෂ මැතිතුමා රට ඉල්ලුවේ ජවෙන් ඉදිරියේ පුරත් අපේ වැඩිහිටි පරපුර රැඳගෙන යන්න පුළුවන් නුදුක් කත්තේ තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා රට ඉල්ලුවේ මේ මහා පොළවේ පය ඇලේ දොලේ දුව පැනලා නතරලා අවගේ හදවත දිනාගත් නායකයෙක්. ඒ නායකයා කවුද? නාමල් රාජපක්ෂ මැතිතුමා. ගම්දරා නාමල් කියන නම දේවි නමට ගේ වටන චරන්න කරාවීසිතරේ වසෙන්ම ජනාධිපති වෙන්නේ නාමල් රාජපක්ෂ. ඔව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා. ඒ මේ වන විට බතරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ නිල උත්සවයේදී අප සූදානම් මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් දලා දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙනෙන්නට අප සූදානම්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ වන විට පත් කර තිබෙනවා. ඒ පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන නිල උත්සවයේදී මේ පිළිබඳ තවත් තොරතුරු අප සෝදානමින් සිටිනවා ඔබ වෙත ගෙනෙන්නට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.
අප සූදානම් මේ පිළිබඳ සවිස්තර තොරතුරු දහවල් 12 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙනෙන්නට රැඳී සිටින්න හිරු TV සමගින්.